upgrade to the new Dettol body wash. ඉන්දන අර්බුදයේ හේතුවෙන් පැලියගොඩ මැනින් වෙළඳපොළ වෙත පැමිණෙන ගොවීන් මෙන්ම වෙළඳුන් ප්‍රමාණයද අඩු වී තිබෙනවා. එළවළු තොගවලින් විශාල ප්‍රමාණයක් විකුණාගත නොහැකිව කසල ලෙස ඉවත් කිරීමට සිදුව ඇත්තේ එවැනි පසුබිමකයි. දවසට කොහොමත් එළවළු කිලෝ 3000ක් 3500ක විතර අපි මේ අපේ කට්ටිය දැම්මලා මේ ලොරියට පටවනවා. මේ අද මැනින් මාකට් කුණු ගොඩේ තියන එළවළු ගොඩක් මොකද මේ දවස් ටිකේ එළවළු විකුණ ගන්න බැරුව ගොඩක් මිනිස්සු කුණු වලට එළවළු ආක දාලා තියෙනවා. මොකද හේතුව වෙලා තියෙන්නේ ඩීසල් නැති ප්‍රශ්නේ ගොඩක්ම බලපානවා. ඒක නිසා මේ රජයේ මැදිහත්වලා මොකක් කරේ මේකට විකල්පයක් විසඳලා දෙන්න පහුගිය දවස්වල බැලුවොත් එළවළු ටික කොළඹට ගෙන්න ගන්න විදියක් නැතුණා. ඩීසල් පෝලිං වල දවස් 4 5 හිටියා. ඉතින් බලධාරීන් වශයෙන් මේවා ගැන කොච්චර කිව්වද නැහැ. බීලි හලින්ට වීණා වාදනය කරනවා වගේ වෙලා තියෙන්නේ. මේ අතර හඟුරන් කෙත මුල් ඔය හා පොප් යන වතු අයන්හි පවුල් වලට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 10ක් සහ ලොකු ලුණු කිලෝග්‍රෑම් 2 බැගින් බෙදා දීම අද සිදු කෙරුණා. තිරිඟු පිටි ආනයනය කරන්නන්ගේ සංගමයේ ව්‍යාපාරිකයෙකු විසින් සිය පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස මෙම ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කර තිබෙනවා. මේ අතර රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළ පුත්තලම නගරයේ ව්‍යාපාරික ස්ථාන කීපයකට එරෙහිව නඩු පැවරීමට පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය නිලධාරීන් ඊයේ පියවර ගත්තා. උපාය දූතීන් මගින් වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන සනාථ කර ගැනීමෙන් පසු මෙම වැටලීම් සිදු කර තිබුණා. උපරිම මිල ඉක්මවා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වර්ධකරු වන තනි පුද්ගල ව්‍යාපාරයක් සඳහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා දඩ මුදලක් හෝ මාස 6ක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමට අධිකරණයට හැකියාව පවතිනවා. එමෙන්ම පෞද්ගලික සමාගමක් නම් අවමේ රුපියල් ලක්ෂ 5 සිට උපරිමය ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමට හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.